ඔබට සුබ දවසක් අදත් ස්වාමීන් වහන්සේගේ දර්ශනය සහ වචනය ඔබ වෙත ගෙන එන්න අපි ස්වාමීන් වහන්සේට ස්තුති දෙනවා මේ සතියක අපිට දැන්න ස්වාමීන් වහන්සේගේ ස්වර්ග ප්‍රවාහයක් අප මැදියට ආවා ස්වාමීන් වහන්සේගේ මහිමය එකට හෙබ්‍රේ වචනයක් තිබෙනවා ශාකා ශකයින කියන්නේ ශාකා කියන්නේ උන්වහන්සේගේ වැඩවාසය කිරීම එතකොට ශකයින කියන්නේ උන්වහන්සේ මහිමෙන් අප වෙත ඒම උන්වහන්සේ අප සමග වාසය කිරීම උන්වහන්සේගේ වාසය කියන එක තමයි ශකයින කියන්නේ උන්වහන්සේගේ ප්‍රභාවය සහ උන්වහන්සේගේ ප්‍රකාශ වීම එහෙම තමයි අපිට දැනුනේ ඉතින් අපිට දැනන ඊය දවස පුරාත් ඒ ස්වර්ගයෙන් ආවා වූ දිව්‍ය වාසය අපි වටකොට තිබුණා කියලා අපගේ මොහොන පැහැපත් කරා අපගේ සිත සංසුන් කරා දිව්‍ය ප්‍රවාහයක අපිට ජීවත් වෙන්න ආරාධනා කරා ඒ නිසා ලෝකේ කැළඹිලි එන කල අභියෝග එන කල ඊට ප්‍රථම අපි ඉගෙනගත්ත ගීතාල 105න් දුර්භික්ෂයට ප්‍රථම අභියෝගයට ප්‍රථම අපිව ස්වාමින් වහන්සේ දියත් කරනවා ස්වාමින් වහන්සේ විසින් තබලා තිබෙන ස්ථානයට පත්වීමට එතන ඉඳගෙන අපිට පුළුවන් ස්වාමින් වහන්සේගේ උපකාරය ලබන්න අපි වෙනුවෙනුත් අපිට අනිත්‍ය වෙනුවෙනුත් ස්වාමින් වහන්සේගේ මේ දිව්‍ය වාසය ශකයිනා ශාකා හෙබ්‍රේ වචනේ අර්ථය වාසය කිරීම ස්වාමින් වහන්සේගේ ඩ්වෙලින් ප්ලේස් එක ඉතින් ගීතාලේ 91 තිබෙනවා මහෞත්තමයන්න් වහන්සේගේ රක්ෂා ස්ථානයේ අපි ඉන්න තරමට සර්ව ප්‍රාක්‍මයන්ගේ සෙවන අපි සමග පැතිරෙනවා අපේ ගෙදර පැතිරෙනවා පෞලේ ආඥාවේ පැතිරෙනවා අපි ආඥා කරන අය උදෙසා පැතිරෙනවා මහෞත්තමයන්ගේ රක්ෂා ස්ථානය අපේ ස්ථානය කරගන්න තරමට යාඥාවෙන් සර්ව ප්‍රාක්‍මයන්ගේ සෙවන ගමන් කරන්න පටන් ගන්නවා අපේ ළමයින් සමග ඒගොල්ලන්ගේ පාඩම් සඳහා සර්පරාක්‍මයන්න් කියන්නේ හෙබ්‍රේ භාෂාවෙන් එල් ශද්දායි සියල්ලට සෑහෙන ස්වාමින් වහන්සේ අපගේ ආඥා තුල ගමන් කරන්න පටන් ගන්නවා කියලා අපිට මේ ගැන දැන් ලොකු සහතිකයක් එනවා අපි යම් දෙයක් ගැන ආඥා කරාද එතැනට ස්වාමින් වහන්සේ යොමු වෙනවා ස්වාමින් වහන්සේගේ බැල්ම යොමු වෙනවා දෙවනි ලේකම් 169 කියනවා ස්වාමින් වහන්සේගේ ඇස් මෙදියත හැමතැන ගමන් කරනවා උන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ හදවතක් ඇති අය සොයාගෙන ඔවුන් උදෙසා බලය පාමින් ක්‍රියා කරන්න. එතකොට අපේ පවුලේ ආඥාව මේ විදිහට ස්වාමින් වහන්සේ දැක්කම අපේ ඉරිදා නමස්කාර ශාලාව ස්වාමින් වහන්සේ මේ විදිහට දැක්කම උන්වහන්සේ බලය පාමින් ක්‍රියා කරන පිණිස පොළොවේ තැනක් හොයාගත්තා. එතැන උන්වහන්සේ අපත් සමග වාසය කරනවා. යසා 57:15 කියනවා ස්වාමින් ශුද්ධ යන නාමය ඇත්තා වූ සදාකාලයේ වසන්නා වූ උස්සු උසස්සු ස්වාමින් වහන්සේ වාසය කරන ඇඩ්‍රස් දෙකක් තිබෙනවා උස්සු උසස්සු ස්ථානයේද බිඳුනු සිතත්තා සමග ඔහුගේ හදවත සිත ප්‍රාණවත් කරන පිණිස ඒ තැනත්තා සමගද වාසය කරමි ඉතින් ඒකයි මේ දිව්‍ය වාසය සහ ශකයිනා වටකොට පැතිරෙනවා අපිට දැනෙන උන්වහන්සේගේ අභිමුඛය උන්වහන්සේගේ ආලේපය ශරීරගත වෙනවා ස්ථානගත වෙනවා ඒක ඒක උන්වහන්සේ වැඩවාසය කිරීමේ සංඥාවක් ලකුණක් වෙනවා දැන් අද අපි බලන්න යනවා ගීතාලි 112 ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්නා වූ ස්වාමින් වහන්සේ කෙරෙහි භයවන්නා වූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නා වූ මනුෂ්‍යයා පිනැත්තේ. ඉතින් මේ මේකයි අපේ ජීවිතයේ දැන් කාලේ වාසය උන්වහන්සේගේ ආඥාවලට ඉතාම ප්‍රිය වීම. ටිකක් නෙමෙයි යන්තම් කීකරු වීම නෙමෙයි ඉතාම ප්‍රිය වීම. සමහර විට අධිනිවන්තයන්ට හිතෙනවා දෙවියන් වහන්සේගේ කීකරුකම අපි හිතමු මෙහෙම වෘතයක් කියලා. එතකොට ඉතාම ප්‍රියවන්නා දෙවියන් වහන්සේගේ කේන්ද්‍රස්ථානයේම ඉන්න කැමති වෙනවා. සමහරලාට ඇදහිලි මන්තයන්ට ගතියක් එනවා හිමින් 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 උන්වහන්සේගේ පරිදියේ යාන්තම් ඇත්තන්ටත් පය ගහලා මේ ඇතුළට එහෙම නෙමෙයි මේක ස්වාමින් වහන්සේගේ ආඥාවලට ඉතාම ප්‍රියවන්නා වූ අය සමග ස්වාමින් වහන්සේ පොළොව වෙනස් කරනවා ලංකාව වෙනස් කරනවා අපි කියමු ස්වාමිනී මම එහෙම වෙන්න කැමතියි කියලා ඉතින් මේ මුළු ගීතාලේ 112ම
ගීතාවලිය 109 අපි කියෙව්වා හත්වෙනි පදයේ ඉඳලා කොපමණ වැරදෙන්න පුළුවන්ද පවුලකට පෙළපතකට ස්වාමින් වහන්සේ අත්හැරියම ඉතින් 112 තිබෙනවා ඒකට ප්‍රතිකර්මය හෙවත් උන්වහන්සේ සමග ඉන්න මිනිස්සුගේ වංශයේ සෞභාග්‍ය 112:2 කියනවා ඔහුගේ වංශය පොළොවේහි බලවත් වන්නේය අවංකයන්ගේ පරම්පරාව ආශිර්වාද ලබන්නේය ඉතින් මේ ධර්මිෂ්ඨයාගේ නැත්තම් දැන්වහන්සේ කෙරේ බහවන්නා වූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නා වූ මිනිස්සයාගේ වංශය පොළොවේ දැන්වහන්සේ තබා තිබෙන දේ අර 109:7 ඉඳන් අපි කියෙව්වා ඒකට ප්‍රතිවිරුද්ධ පැත්ත විනිශ්චේදී ඔහු වර්ධකාරයෙක් වෙනවා ඔහුගේ ආඥාව පාපයක් වෙනවා ඒ කියන්නේ මේ දැන්වහන්සේව අත්හැරපු මිනිස්සයාට වෙන දේ ඔහුගේ දවස් ස්වල්ප වෙනවා ඔහුගේ තනතුර අනෙකෙක් ගන්නවා ඔහුගේ දරුවෝ බොහොම අවාසනාවන්ත වෙනවා නමුත් මේ 112 තියෙනවා ඒකේ සහ මුලින් වෙනස් පැත්ත දුර්භාග්‍ය නෙමෙයි සම්පූර්ණ සෞභාග්‍ය දැන් වහන්සේ කෙරේ බයවන්නා වූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නා වූ තැනැත්තා තුන්වෙනි පදේ කියනවා සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්ත අවංකයන්ගේ પરම්පරාව ආශිර්වාද ලබන්නේ සම්පත් වස්තු ඔහුගේ ගෙයි ඇත්ත ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේ සත්පුරුෂයාට අන්ධකාරයේදී ආලෝකයේ උදාවේ ඔහු දයාවන්තේ අනුකම්පාවෙන් පූර්ණේ ධර්මිෂ්ඨය 109 අපි කිව්වා අර පුද්ගලයාට ඒක වන්නේ මොකද 109 එයා ගැන කියලා තිබෙනවා 109 එයා 16 පදේ ඔහු දයා පැවැත්වීම සිහි නොකොට දුප්පතා සහ දිලින්දා බිඳුනු සිතත්තා මරණ පිණිස පීඩා කළේය ඒ 109 16 පුද්ගලයාගේ හැටි නමුත් 112 පුද්ගලයාගේ හැටි 112 පහ කරුණා කරන ණයට දෙන මිනිසයාට සුභ සිද්ධ වේ ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ට කරගන්නේ ඉතින් මේ මෙතන තිබෙනවා මුදල් විතරක් නෙමෙයි කරුණාව දෙන්නා වූ මිනිසයා කරුණා කරන ඉතින් අපිට ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේගේ ගැළවීම ගැන බොහෝ ස්තුති කරමින් ඉතා කෘතවේදීව කෘතඥව බොහෝම යටහත්ව අනේ ස්වාමිනී මා ගැළවුවා කියන වහන්සේට ස්තුති වේවා කියලා ඉන්නකොට අපිට එතැනට ගේන්න පුළුවන් වෙනවා ඕනෑම කෙනෙක්ගේ පාපය ඉතින් අපි මේ දවස්වල හිතනවා ඕනෑම වැරදුණු කැළඹුණු බොහොම රෞද්‍ර වූ කෙනෙක් වුණත් අපේ නෑදෑයන් අතරේ ස්වාමීන් වහන්සේව අත්හැරලා ගිය අය අපේ යාළුවෙක් ඒගොල්ලන් අපිට පුළුවන් අපි ආඥා අභිමුඛයට ගේන්න කරුණාවේ ස්ථානයක අපි ඉන්න නිසා ඉතින් උන්වහන්සේගේ බොහෝ කරුණාව ලැබූ තැනැත්ති උන්වහන්සේට බොහෝ ප්‍රේමයෙන් පූජාවක් කරා කියලා අපි දැක්ක අර සීමොන්ගේ ගෙදර ලාදුරුසෝ සීමොන් යේසුස් වහන්සේව එච්චර හොඳින් පිළිගත්තේ නැහැ. නමුත් අර බොහෝ පෞකාර ස්ත්‍රිය ඒ නගරයේ පෞකාර ස්ත්‍රිය ඇවිල්ලා උන්වහන්සේගේ පාද පාමුල වැටිලා කඳුළු වලින් උන්වහන්සේගේ පාද සෝදලා හිස කෙස් වලින් උන්වහන්සේගේ පාද පිහිදලා මහත් වටිනා තෛලයක් උන්වහන්සේව ආලේප කරා. ඒ වගේ අපි ඒ උන්වහන්සේගේ ගැලවීම සමාව දීම ගැන බොහෝම යටහස්ථානෙ ඉන්නකොට අපිට පුළුවන් එතනට අනිත්‍යවත් ගෙනලා යාඥා කරලා අනේ සමාව දීලා සෝදලා ඒ මන කොච්චර දැඩි සිතත්තාට වුණත් දැනේ හදවතේ බිඳීමක් හදවතේ හැරීමක් ස්වාමින් වහන්සේ දෙනවා කියලා. ඉතින් කරුණා කරන ණයට තමාට ඇති දේ දෙන මනුෂ්‍යයට සුභ සිද්ධ වේ. ඔහු විනිශ්චයේදී තමාගේ කාරණේ ඉෂ්ට කරගන්නේ. දැන් ගීතාලේ 109 ද කිව්ව හැම තිස්සෙම විනිශ්චය ඒ මනුෂ්‍යයට විරුද්ධ වෙනවා. කවුරුත් එයාට අනුකම්පා කරන්නේ නැහැ. එයාගේ දකුණු පැත්තේ චෝදකයෙක් එයාට විරුද්ධව කතා කරනවා. මොකද එයා දාපැවැත්ම සිහි නොකොට දුප්පතා සහ දිලිඳු බිඳුනු සිතත්තා මරණ පිණිස ක්‍රියා කරා. නමුත් ගීතාලේ 112 පුද්ගලයා කරුණා කරන ඔහු කිසි කලකත් නොසෙල් වෙන්නේ ධර්මිෂ්ඨයා සදාකල්ම සීකරනු ලබන්නේය ඔහු නරක ආරංචි වලට බය නොවන්නේ ඔහුගේ සිත ස්වාමීන් කෙරේ විශ්වාසය තබමින් ස්ථීරව තිබෙන්නේ ඉතින් ස්වාමින් වහන්ස තාමත් කෝවිඩ් කැරකෙන නරක ආරංචි වායුගෝලයේ තිබෙන නමුත් අපි ඔබ වහන්සේගේ ආරක්ෂා විශ්වාස කරගෙන සිටින්නෙමු ඔහුගේ සිත සවිව තිබේ
ඉතින් මේකයි මේ මේ පුද්ගලයාගේ ආශිර්වාදය. ඔහු විසිරී වූ දිනඳුන්ට දුන්නේ ඔහුගේ ධර්මිෂ්ඨකම් සදාකල් පවත්නේ. ඔහුගේ අංග ගෞරවයෙන් උසස් වන්නේ. අපි ස්වාමීන් වහන්සේගෙන් මේක ඉල්ලා සිටිමු. ඉතින් එහෙම පුද්ගලයෝ වැඩි වෙන කල ගීතාවලිය 113 කියනවා ස්වාමීන් වහන්සේ ඒ දේශය බාර ගන්නවා. ස්වාමීන් ද ප්‍රශංසා කරව. ස්වාමීන්ගේ මෙහෙකරු වෙන්නේ. දැන් උදේ පාන්දරම ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවන් වෙන අපි මහා ප්‍රශංසාවකින් දවස පටන් ගන්නවා. මෙතෙන් පටන් සදාකල් තමන්ගේ නාමයට ප්‍රශංසා වේවා. නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කටයුතුය. ඉතින් ස්වාමීන් වහන්සේ සියලු ජාතීන් ඒ කියන්නේ ලංකාව කෙරෙහි ස්වාමීන් වහන්සේ උසස්ව සිටින සේක මෙවැනි ප්‍රශංසාවක් ස්තුතියක් දේවදරුව උදෑයෙම නගරය වසාගෙන ගම වසාගෙන තම ගෘහය වසාගෙන තම අසල්වාසීන් වසාගෙන මොකද්ද පැතිරෙන්නේ ස්වාමින් වහන්සේගේ ප්‍රශංසාව. එතකොට අපි දන්නවා නැහැමියා රජතුමාගේ කුසලානේ පිරෙව්වා. අපිත් නැහැමියා වගේ ස්තුතියෙන් ප්‍රශංසාවෙන් රජතුමාගේ කුසලානේ මේ නැහැමියා ප්‍රශංසාවේ පවුරක් හැදුවා වගේ යෙරුසලමට දෙවන් වහන්සේ ලංකාව පුරා ප්‍රශංසාවේ පවුරක් හදනවා. ක්‍රිස්තු මේ ක්‍රිස්තු භක්තිකයගේ අර ක්‍රිස්තු භක්තිකය ඒ සභාවේ මේ සභාවට මේ ප්‍රශංසාවේ පවුර හැදීගෙන යනකොට යක්ෂයන්ට ඒ පැත්තේ ක්‍රියා කරන්න බැරි වෙනවා. ඊළඟ ප්‍රශංසාවේ පවුර ගැලවීමේ දොරටුවක් හැදිලා මිනිස්සු ගැලවීම හොයාගෙන එන්න පටන් ගන්නවා. ලංකාවේ වායුගෝලය වෙනස් වෙනවා. මේකයි ලංකාව ගැන අපේ තීරණය දෙවන් මහන්සිගේ තීන්දුව. ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.